CRI Sri Lanka FM 97.9 විලාපසුරු 4යි සිංහ සමග සඳුන් අරණ ගීතය තුළින් ජීවිතය දකින විශිෂ්ටයෙන් හමුවන ආදරණීය හෝරාව සඳුන් අරණ සඳුන් අරණට අපි ඔබ ආදරයෙන් පිළිගන්නවා වෙනද වගේම ආදරයෙන් සෙනෙහසින් හුරු පුරුදු ලෙන්ගතුකමින් යුතුව ලපා ශිල්පිනියක ලෙස ළමා ශිල්පිනියක ලෙස කලාශේෂ්ඨට පිවිසුණු ඇය අද ඔබේ ආරාජිත අමුත්‍ය තමයි දමයන්ති ඒකනායක මුළු ලොව ලැබුණ වෙනස් නොවේ मगे एक वस्तु ये मूल हंड तमय मिल्टन फेरेरा अपे प्रवीण गायन शिल्पिया के हंड कुडा दार्विकु के हंड क्या हुना ने ए तमय दमयंती एक नायक इदिन හයහතර දැනගත් එහෙම නැත්නම් ඊටත් කලින් මයික්‍රෝෆෝනේ ඉදිරියට ගිහිල්ලා නිවැරදි ශ්‍රුතියක් හනුව ගීතයක් ගායනා කරන්න හැකියාවක් තියෙනවා නම් මම හිතනවා ඒක පෙර ආත්මෙන් එන ඇහැ දක්ෂකමක් කියලා මට හිතෙනවා. ඉතින් ඒ වගේම හයහතර නොදන්නා කාලේ තමන් ගායිකාවක් කියලා දසදහසක් දිනෝදාහක් ඉස්සරහා මයික්‍රෝෆෝනේට ඉස්සරහට ගිහිල්ලා ප්‍රසිද්ධ වේදිකාවේ ගීත ගායනා කරන්න ඇය දක්ෂ වුණා. ඉතින් ඒක තමයි මම එහෙම කිව්වට පෙර ආත්ම භාවයකින් දක්ෂකම කියලා. මම හිතනවා ඇත්තරම පූර්ව වාසනාවකුත් එකයි ඔබ ඉපදිලා තියෙන කියලා මට හිතෙනවා. මේ දමයන්ති ඒකනායක ඔබට ඔබ අපි ආදරෙන් පිළිගන්නවා අයිබුවන් කියලා. අයිබුවන්. ඔව්. ඉතින් දමයන්ති ඒකනායක කියන නම මම හිතනවා ගුවන්විදුලියේ 70 දශකවල ඉඳලා එත් එකම අපි ගුවන්විදුලියට ඇවිල්ලා නිවේදිකාවන් විදියට කටයුතු කරන කාලෙත් ওই ළමා ගී තීරයක් වෙනම තිබුණා. හවස 4:00 වගේ කාලය තුල. ඉතින් මේ ගීත තමයි අපි තෝරන්නේ. මුල්ලු ලොව ලැබුණත් වෙනස් නොවේ. ඒ වගේම අම්මාගේ උකුලේ. මේ වගේ ගීත. ඒ වගේම තව ඉන්නවා ලංකා රාජිනී ගුණසේකර, ඒ වගේම රෝහිණී සුද්දසිං, සුභසිංහ, ඒ වගේ ගොඩක් කට්ටිය හිටියා. ඉතින් ඒ අතරතුරම ඔබ හිටියේ. ඉතින් ඇත්තරම ඉතාම දක්ෂ, ඉතාම ජනප්‍රිය ගායන ශිල්පීන් ඔබ සැම. පුංචි කාලේ ඉතින් ඊට පස්සේ එන්න ගායන ශිල්පීන් විදිහට ඉදිරියට යනවා. ඒක තමයි ක්ෂේත්‍රය තුල ඔබ පිවිසුණු ආකාරය මම දන්න විදිහ. අපි එහෙනම් ගීතය අහලා ඉමු. අර කලින් සම්බන්ධ කරපු නැත්නම් අපි මුලින් අහපු ගීතේ ඉතින් අහලා කතා කරමු. මුළු ලොව ලැබුණා වෙනස් නොවේ මගේ එක වස්තුව ඔබයි දුවේ meditati kiwata guna kanda netanimma
विष्णुवे मगे एक वस्तु मुबई दुवे क्यों गुण कंद नेत निम्मा नेतक वागे उबे अम्मा ආරාධිත අමුත්‍ය ලෙස ෆැමිලිලා ඉන්නේ ළමා ශිල්පිනියක ලෙස කලා ශේෂ්ඨර පිවිසුණු අද දවස වෙන විට ඇතරම ඉතාම ජනප්‍රියත්වයට පත්වුණු ගායිකාවක් ඒත් එකම සංගීත ගුරුවරියක් ඉතින් මේ කාරණාත් එක්ක තමයි අපි අද ආරාධිත අමුත්‍යෙක් විදිහට සඳුන් අරණට ගීතය තුලින් ජීවිතය දකින විශිෂ්ටෙන් හමු වන මේ ආදරණීය හෝරාවට ඔබ කැඳවාගෙන ඉන්නේ මේ ගීතය මේ අපි මේ මුලින්ම ගයන ගීතය कोई काले भी तो गाय ना करे मेक एक दस नम से हेते तूने अगस्त मासे बिसी तू मैंने ना मैं एक पटिगत करे कैलिनी मैं सरसा विचित्रा गारे तमाय पटिगत करे एक अवस्था उदाहरण एक गीते देंगे तेरे में मैं गीते मिल्टन मा मिल्टन पर महात्मा उबट आराधना वक्खलाद मैं गीते गाने इन्ने की නෑ නෑ මේ දැන් මගේ මේ මගේ හැකියාවන් මගේ පාසලේදී තමයි මම තුන වසරේදී දැනගත්තා මම හුඟක් මේ නැටුම් නටන්න තමයි හැමතිස්සෙම නටන එක තමයි වැඩේ ඉස්කෝලේදී ඉස්කෝලේදී ඒ උනාට බාලයද වැඩිමලාද දෙවෙනිය මම එතකොට මේ මට මේ මේ නැටුම් පන්තියේදී වන්නම් කියලා දෙනවා. කවුද මේ මේ නැටුම් ආචාර්යනි? කවුද නම? දිසානායක ගුරුතුමිය. එතුමිය වන්නමක් කියලා දුන්නාම මම තමයි ඒක හොඳටම ගායනා කරනවා දැනගත්තේ එතකොට තමයි. ඊට පස්සේ පාසලේ තියෙන හැම උත්සවයකටම මාව මේ පුංචි කාලේ කියන්නේ එතකොට තුන වසර වගේ ඇති එතකොට හැම උත්සවයකටම මම සහභාගී කරනවා එතකොට ඒ කාලේ තිබ්බ සියවස කියලා මේ ලොකු මොකද ඉස්කෝලේ
සියවස කියලා ලොකු අධ්‍යාපන ප්‍රදර්ශනයක් එක්කම ඒ තරඟ තිබුණා. ඒ තරඟයටත් මාව ඉදිරිපත් කරා. මොකද ඔබේ පාසල? ශාන්තපාවළු බම්බලපිටියේ ශාන්තපාවළු බාලිකා විද්‍යාලයේ. ඔව්. දැන් එතකොට මුලින්ම මේ ගීත ශ්‍රේෂ්ඨ නැත්නම් ඔබ ගායිකාවක් විදිහට ප්‍රසිද්ධ නැත්නම් ගුවන් විදුලි ගායිකාවක් එහෙම නැත්නම් කරලියට පැමිණෙන්නේ කොහොමද අවස්ථාව උදා කරගත්තේ? කරලියට පැමිණෙන්නේ ඉස්සර වෙලා දැන් අපේ ගෙදර මගේ අක්කට තමයි හොඳට ගායන පුරුදු. ඉතින් මේ මගේ අප්පච්චිගේ හොඳ හිතවතෙක් තමයි මිල්ටන් පෙරේරා මහත්මයා. මේ එතුමා හම්බුණාම කියලා තිනවා මෙහෙම මේ සංගීත සම්දර්ශනයක් තිනවා දුවව එක් කරන් එන්න කියලා. ඉතින් අප්පච්චි ඇවිල්ලා ගෙදර ඇවිල්ලා කිව්වාම අක්ක කැමති වුණේ යන්න. ඊට පස්සේ මේ මං අප්පච්චිට කිව්වේ නෑ මම යන්නම් කියලා. ඒතර තියෙන අර පාසලේදී තර දක්ෂතා පෙන්නලා තිබුණ කාලේ. ඔව්. ඊට පස්සේ මේ ඉස්කෝලේ ප්‍රසිද්ධයි වන්නම්ම කියලා. ඒ කියන්නේ වන්නම් වලට පන්තියෙන් පන්තියට එක් කරන් යනවා වන්නම් කියන්නේ. වන්නම් කියලා. ඊට පස්සේ මේ බාව අප්පච්චි කිව්වා විහාර මාදේවියක ලොකු සෙනගක් ඉන්නේ. ඔට කියන්න පුළුවන් දෙ කියලා මම කියන්නම් කියලා. ඉතින් මේ එතකොට මං ශිරෝමි ෆනෑන්ඩු කියලා ළමා ගායිකාවක් හිටිය එතුමියගේ පෙම්බරම්මා ගීතය තමයි මේ විහාරමාදේවි එකේදී ගායනා කරේ. නිවේදන කටයුතු වලට කරුණාරත්න අභිසේකර මහත්තයා හිටියා. එතකොට වාදක මණ්ඩලයේ හිටියේ මොහොමඩ් සාලි කියලා. ඉතාම ජනප්‍රියතාම දක්ෂ වාද්‍ය ශිල්පීන්. ඉතින් ඊට පස්සේ දැනගත්තා මම මේ වේදිකාවට මේ සමකෝලයක් නැහැ කියලා. ඉදිරිපත් කිරීමත් හොඳයි කියලා වැටුණින්ද මිල්ටන් පෙරේරා මහත්මයා යෝජනා කර අපි මෙයාගේ ගීත කිහිපයක් පටිගත කරමු කියලා. මම දක්ෂ අන්දමට ඇත්තම සාර්ථකව ඉදිරිපත් කළා. හරි හැමෝගෙන් ප්‍රසාදය ලැබුණා. ඔව් ගොඩාක් ප්‍රසාදය ලැබුණා. මේ හරිම සන්තෝෂයි අද වගේ මතකයි. පස්සේ මේ මාව එක්කරන් ගියා කන්නරත්න අභිසේකර මහත්මයාගේ ගෙදරට. මේ ගීත මොන වගේ ගීතද කියලා තෝරුවේ මිල්ටන් පෙරේරා මහත්මයා තමයි. ඒ කියන්නේ මේ තාල අපට වැටහීමක් තිබුණෙත් නැහැ අප්පච්චිත් එක්ක මං ගියේ. එතකොට මේ දිලීප හරි පොඩි පොඩි මල් පොඩි පුතෙක් මේ කයිකන කන්නරත්න අභිසේකර මහත්තයාගේ පුතා පුතා. ඉතින් මේ එතුමා මගේ ඉස්සරහම මගෙත් එක කතා කරා. දැන් කවුද ගෙදර ඉන්නේ ඒ විස්තර අහලා නංගිගේ නම මොකද්ද කියලා ඇහුවා කන්නරත්න අභිසේකර මහත්තයා. නංගිගේ මට තීරමක් වුණේ මං කෝ එයාගේ නම සුදු නංගි කියලා. ඊට පස්සේ එයා සුදු නංගිට සින්දුවක් ඇදුවා. ඒක තමයි උදේ සුපුමන මලක් බඳු. ඒක ඊට පස්සේ රට ගැන ජාතිය ගැන ඒක අම්මාගේ උකිලි ගීතය නිර්මාණය කරා. ඉදාම එක දවසෙම හැමිකම කරේ. ඊට පස්සේ කන්නරත්න අභිසේකර මහත්මයාගේ අපි එන තාත්තයි දුවයි කියන සින්දුවක් අපි දීමු කියලා. ඊට පස්සේ මේ මුදුලව ලැබුණත් ගීතය දිව්වා. ඉදාමයි මේ ඔක්කොම ඔඩුක්කුයි ෆයිල් එකක් තියන කොපි එකක් මෙහෙම තියෙන මගින් කතා කර කර තමයි කොමෙඩියේ ලියන්නේ. ඊටසේ තව දුවට මතකද මොන හරි මේ සිද්ධියක් කියලා මම කිව්වා. අපිට තිබි හිටියේ එක බෝනික්ක අක්කයි නංගි අක්ක ටිකක් ලොකුයිනේ නංගි මම ඒ බෝනික්කට නණ්ඩු වෙන. ඉතින් මම ඒක කිව්වා. ඊට පස්සේ ඒක ගීතයකට නැගුවා. ඔයත් හොඳට කතා කරන දක්ෂයි ඒ වෙලාවේ දක්ෂයි. ඉතින් එක දවසක් සීයා අපි ගෙදර ඇවිල්ලා හොඳ ලස්සන බෝනික් තේකි කෙනල්ලා ඉස්සෙල්ලම හදුවකු ඉල්ලා උන්නේ මූන ඉඹල බෝනික්කා අතටයි දුන්නේ කියලා මතකයි. ඉතින් ඉතිවස්සේ ඊට පස්සේ මේ මිල්ටන් පෙරේරා මහත්මයාමයි යෝජනා කරේ අපි මේක මොහොමඩ් ඒ කාලේ පරිම ප්‍රසිද්ධ දක්ෂ
මොමචාලි මාත්මයාගවට මාව පුහුණු වීම කරා. හැබැයි අදව ගෙනවේ දැ අද කොටසින් කොටසනේ පටිගත කරන්නේ. එහි මෙහෙම තිබුන්නේ වාදක මණ්ඩලෙ එක්කෙනෙක් හරි වැරැද්දුවොත් ආපහු නැවත පටිගත කරා. යන්ඩි ඉස්සෙල්ලා මාව හොඳට පුහුණු වීම කරා මාස තුනක විතර. පුහුණුවීම් වලට මොමචාලි මහත්මයාගේ ගෙදර ගිහිල්ලා එයා සර්පි නායකෙන් පුහුණු කරා. පුහුණු කරා ඊට ටිකක් කලින් ටිකක් පුහුණු වෙන කාලෙදි මා හඳ මාමා වැඩසටහනට මහත්මයාගේ ලැම්බඩ් පෙම්මාවඩ මහත්මයාගේ අම්මාගේ උකුලේ නළුවේ ගීතය ඉස්සෙල්ලම කිව්වා. ඒක මතක් වෙන ඇත්තක අපි ගීතය අහලයිමු. ಸುರೀಲಯ ಮಾ
ගීතය අහනකොට මුල්ම ගීතය හැනකොට ඊට පස්සේ පසු ගීතය හැනකොට මම හිතන්නේ ගායිකාව දෙන්නේ කියලා. ඇත්තරම නෑ. ඔබම තමයි ගීතේ ගායනා කළේ. පුංචි කාලේ ඊට පස්සේ ඔබ වියපත් වුණාට පස්සේ දරප මුලින්ම ඇහුණු ගීතය. ඔව් ඒක මේ මගේ මේ දැන් හරි දෙන්නේ දැන්ට අවුරුදු 10ක් විතර වෙනා එපටිකත කරලා. ඔව්. එතකොට දැන් ඔය ගීත දැන් ඔබ කියලා කලින් කිව්වා වගේ දැන් කරුණරත්න අබේසේකර මහත්මයා අර කතා කර කර ලියපු ගීත මේවා. ඔව් ඔව්. මම ළඟින් ඉඳවගෙන දුව චුට්ටක් එන්නකෝ කියලා. එයාගේ ළඟින්ම ඉඳගෙන මේ මගෙත් එක්ක කතා කර කර ඉන්න තමයි සින්දු ඔය හතරම ඔයි දැන් ඔයි ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන ගීත හතරම ගිවිහම එකවරින්ම එකරෙම දිව්වා. ඔව්. මගින්ම අරගත්ත අදහස්. මගේ අදහස් ඒ වගේ ගීතයට දැන් අතරම තනුවකුත් ඉපදිලා තිබුණා ගීතේ කියලිනකොට. ඔව්. එතකොට මේ මිල්ටන් පෙරේරා මහත්මයා මොන වගේ ගීතද කියලා මේ එයානේ දැන් මූලිකත්වයේ මෙතන එයා තෝරලා තිබ්බා. දැන් මේ මේක මේ වෝල්ස් බීට් එකෙන් යන්න ඕන එකක්. මේක චචචා බීට් එකෙන් යන්න ඕනේ. ඒක එතකොට අනිත් එක 6/8 කියලා, ඒ කියන්නේ වේග රිද්මය ගීත කියලා එයා කොටස් තෝරගෙන තමයි ගිහිල්ලා අර ඒ ගීතය හරි හතරකට හතර විදියකින් කියවෙන්න ඕනේ කියලා තමයි ඒක මේ සංගීතඥයා ගියේ නැහැ මොමිට්සාලි මහත්මයා ගියේ නැහැ. මිල්ටන් පෙරේරා මහත්මයා තමයි මේක මූලිකත්වයේ මෙහෙම බෙදලා දුන්නේ. ඒ වලට වචන ටික දෙමිලා තමයි මොහොමඩ් සාලි මහත්මයා ගාවට ගීත ටික දුන්නේ. ඔව්. දැන් මේ වගේ ගීත කීයද කිව්වේ? හතරක් තියෙනවා. එතකොට එතකොට ඒ කාලේ එක දවසෙම නිර්මාණය වෙච්ච ගීත. ඔව් ඔව්. ඒ පටිගත කරෙත් එක දවසෙමයි හතර. ඒ ඒ එකක්වත් කෑඩි කෑලි අමු නමුන නෙමේ. මේ වාදක මණ්ඩලයත් එක්කම මේ එක විර එක කටහඬයි මේ 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 මේකේ වාදක වාදන භාණ්ඩයි සියල්ලම එකටම පටිගත කරපු ඒවායි. ගුවන් විදුලියේ තමයි පටිගත වුනේ. ගුවන් විදුලියේ මේ එතකොට තිබුණා කැලණියේ මේ සරසවි චිත්‍රාගාරය කියලා. එතකොට මේ ගුවන් විදුලි සංස්ථාවට අමතරව ඒකේ තමයි අපි වේදන් කළා අපච්චි වේදන් කළා මේ ඒක ගී හතර හැදුවේ. ඉතින් අපිට එතකොට ගුවන් විදුලි සංස්ථාවෙත් පාසුකම් තිබුණද කියලා මම නැචර දන්නේ එහෙම. මිල්ටන් පෙරේරා මහත්මයායි මොහොමඩ් සාලි මහත්මයත් සාකච්ඡා කළා. මේ ඊට පස්සේ තමයි ගුවන් විදුලියට ගුවන් විදුලි ඊට පස්සේ මම කරලා මේ ගීත හතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට පරිත්‍යාග කරා. එහෙම තමයි ළමා ගායිකාව උනේ. නෑ ඊට මේ මම ළමා මණ්ඩපයට යනවා. එතකොට නිරංජලා සරෝජිනි මහත්මිය හම්බෙනවා ලංකා රජිනි මේ මගේ පාසලේ මහත්මියුරු නෙමෙයි. එතකොට ගීතා කාන්ති ජයකොඩි හැමෝම වගේ හම්බෙනවා. ඒත් මගේ දක්ෂතාවය අපි එහෙම දක්ෂතාවය කියලා නැහැ. හැමෝම සන්තෝෂයෙන් සමූහ ගායනා තමයි කරේ. එහෙම එකක් තිබුණා ඒකේ. බොහෝ විට හරි එක හොඳ සන්ධ්‍යාවක් කට්ටි එක වුණාම. ඔව්. මීළඟට ඔබ තෝරගන්න ගීතය කැමති ගීතය මොකද්ද? දැන් අපි මං හිතනවා දැන් මෙතෙක් ඔබේ ගීතනේ ගායනා කළ අතර මිතිරිපත් වුණේ. දැන් ඔබ ඊපස්සේ තෝරගෙන තියෙනවා මේ රෝහණ වීරසිංහයන්ගේ ගීතයක්. විශේෂ හේතුවක් තිබුණාද මේ ගීතය තෝරගන්න? මං ඒ ගීතට හරිම ආසයි. කොච්චර හැව්වත් මේ
අමතක වෙන්නේ වගේ තියෙනවා සුන්දරයි ඒ කියන්නේ ගීත විලාශයට හරිම කැමති ඒ ගීතේ තියෙන පොඩි කතාවකුත් ඔව් කතාවේ මැවිලා පේනවා කියන්නේ මැවිලා පේන කතාව ඔව් මුතුකුඩ ඉරන මල් වර්සාවේ ඔව් පෙම්බතියක පෙම්බතියේ අතීතයේ මතක් කරන සිහිපත් කරන අවස්ථාව ඔව් අපි ඒ ගීතය අහලා තවත් කතා කරමු කියනවා කුඩ ඉතලන මල්වරු සහාවේ උඩ ඉගිලෙන විට වැතිලේනි එබී බලා ප්‍රිය කවුලු දොරින් යට ගිය දවසේ විශිෂ්ට ගණයේ සේවාවන් රැසක් ඔබ වෙනුවෙන් වික්‍රමාරච්චි දෘෂ්ටි විශේෂඥයෝ අංක 436 හයිලෙවල් පාර දෙල්කඳ නුගේගොඩ දුරකථන 011224646 0772369999 මාලිනී වෙත්තසිංහ සමග සඳුන් අරණ සඳුන් නරණේ අපේ මිතුර මිතුරියන්ට අපි ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ත්‍යාග ලබා දෙන අවස්ථාවක් අපි කරගෙන ගියා දිගටම කාලයත් එක්ක මම හිතනවා මේ අවස්ථාව මගහැරිලා ගියා. ඒත් අපිට අමතක නැහැ. ඔබව අපි අමතක කරන්නෙත් නැහැ. ඒ ත්‍යාග ලබා දෙන්නට අපි අද සූදානමින් ඉන්නේ. ඉතින් කාලය ගෙවිච්ච හැටි ඔබ දන්නවනේ. අපිට සම්බන්ධ වෙන්න බෑ. ගොඩක් ප්‍රශ්න තිබුණානේ. ඒ නිසා ඒත් අපි ඔබව අමතක කරේ නැහැ. අද සූදානම් ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න.
එහෙමනම් වෙනදා වගේම ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිටින අපේ මිතුරු අතුල ධම්මික කිතලම්පිටිය ඔබට ඉදිරිපත් කළ ගීතමය ප්‍රශ්නයට නිර්වචනයක් ඉදිරිපත් කරනවාදත් ඉතින් මේ අවස්ථාවට සමන් දීලා අපි ගීතය ඉදිරිපත් කරනවා. ඔබට තියෙන්නේ ගීතය ගායනා කරන ගායන ශිල්පියා කවුද කියලා කියන එක තමයි. ඔව්. ලියුණු කැණි මඩලෙහි ගිලිහි ගිය සවිය මා එනතෙක් නුඹ දෝතට අරගෙන එළඹෙන පිරිපතින් අප දරුවන් මුදවන් දිරිය මවුනි. මගේ කමල් සෝදොර හරින්න එපා, හොඳ පරිස්සමෙන් ඉඳපා. මම දීපං කරේ ලතැවුලෙන් පෙසේ, උඹ මුදු කරේ තනියෙන්. ඔව්, මේ ගීත ගායනා කරන ගාන ශිල්පියා කවුද කියලා අපි අහන්නේ. පිළිතුරු තුනක් ඔබට ලබා දෙන වෙනද වගේම සුනිල් එදිරිසිංහ, ගුණදාස කපුගේ වික්ටර් රත්නායක. නිවැරදි පිළිතුර මේ අතර තියෙනවා. එහෙමනම් ඔබට තියෙන පිළිතුරු ලබා දෙන දුරකථන අංකය රසික. ඔව්, අපිට කතා කරන්න පුළුවන් 0112515588 කියන දුරකථන අංකයට. මං හිතන ඔබට දුරකථනය අංකය අමතක නැහැ. ඒ වගේම පිළිතුරු ලබා දෙන්නටත් ඔබට අමතක වෙලා නැහැ. සඳුන් අරණත් ඔබට අමතක වෙලා නැහැ. එහෙමනම් මෙතන සිට දුරකථන විවෘතයි. ඔබට පිළිතුරු ලබා දෙන්න පුළුවන් වෙන තවක් ඔබ දන්නවනේ. රුපියල් 5000ක් අටන ත්‍යාගයක් ඔබට ලබා දෙනවා නිවැරදි පිළිතුරු ලබා දීලා. අපි කුසපත් ඇදීමකින් ජයග්‍රහකයා තෝරගන්න වාසනාවන්ත ජයග්‍රහකයා. ඔහුට හෝ ඇයට රුපියල් 5000ක වටිනා වවුචරයක් තෑගි වවුචර ලබා දෙන්නේ වික්‍රමාරච්චි දෘෂ්ටි විශේෂඥෙන් වෙතින් වෙනදා වගේ. එහෙමනම් අද මෙතැන් සිට දුරකථන විවෘතයි. යලිත් කියන දශක දුරකථන අංකේ 0112515588. ඔව්. එහෙමනම් අපේ කතා බහ යලිත් ආරම්භ කරමු. අද දවසේ සඳුන් නරන ගීතය තුළින් ජීවිතය දකින අපේ ආරාධිත අමුත්‍ය තමයි දමයන්ති ඒකනායක. කුඩා කාලේ මීට වසර ගණනාවකට ඉස්සෙල්ලා ඔබ අහපු අර ළමා හඬ පුංචි කෙල්ලගේ හඬ අහලා ඇති. අද වෙන විට ඇය වියපත් කෙනෙක්. ඇත්තරම ළමා විය, තරුණ විය සියල්ල පසු කරලා දැන් මවක්, ආදරණීය මවක් විදිහට අපේ ජීවිතය අපි ඉදිරියට ගමන් කරගෙන යනවා. ඉතින් අතීතයේ තමයි මේ සිහිපත් කරන්නේ. අතීතයේ සිහිපත් කරද්දී තමයි මේ කාරණා අපිට ඔබට මතකයට නැගෙන්නේ. මම හිතන මේ කරුණු අපේ රසවතුන්ට, රසවතියන්ට හරීම රසවත් වෙන්න පුළුවන් කියලා. ඔව්. දැන් ඔබේ ජීවිතේ මේ වගේ ගීත ගායනා කරමින් ඉදිරියට යන ප්‍රසිද්ධ වේදිකාවටත් ඔබ ගියා ගීත ගායනා කරන්න. එතකොට මගේ ඒ 70 දශකයේ ගොඩක් ළමා ගායක ගායිකාවන් මේ බිහි වුණා. ඔව්. ඒ කියන්නේ චිරෝමි ෆර්නැන්ඩෝ, චිරෝමාලා ෆර්නැන්ඩෝ, මම ඩිලන්ති, ඒ වගේ මට නම් කියන්න බැරි වෙච්ච ඇති කිප දෙනෙක්. සිසිර කුමාර ඒ හැම කෙනෙක්ම මේ වේදිකාවල කරා. එතකොට ගොඩක් සංගීත සම්දර්ශන තිබුණා. ඒ සංගීත සම්දර්ශනට හුඟක් වෙලාවට ඒ කියන්නේ ඒ බාර අරගෙන කරන මහත්පුරු මේ හැම එකම මේ බෙදලා වගේ තමයි. කියන්නේ බයිලා ගායකනය, ළමා ගායනය, යුග ගායන, ඒ වගේ මේ තෝරා ගැනීම තිබුණා. ඒ සමූහය බෙදාගෙන තෝරා ගැනීමක් තිබුණා. එතකොට හුඟක් වෙලාවට ළමා ගායනයට මට සහභාගි වෙන්න හම්බුණා. එතකොට ඒවා මේ ඒ කාලේ තිබුණා මේ සත්සර කියලා මේ කණ්ඩායමක්. මේ ඒ කණ්ඩායම සංගීත කණ්ඩායම ජයතිස්ස හිට්ටියාරච්චි මහත්මයා තමයි මූලිකත්වය ගායකයෙක්. එතුමා සංවිධානයෙන් ඔක්කොම ගායක ගායිකාවන් කවුද කියලා එයා තමයි තෝරගන්නේ. එතන අපි ගිහිල්ලා ඉතින් ලංකාවේ හැම තැන ගියේ නැති තැනක් නැති තරම් ඒ තරම් මේ අතරම හරි ජනප්‍රියයි. ඔව්. එතකොට මුදල් එහෙම කොහොමද ලැබෙන්නේ?
එතකොට රුපියල් 250ක් හම්බෙනවා. ඒ කාලේ වෙනකොට ලොකු ගාන. ඔව් හම්බෙනවා. පාසල් කටයුතු තියෙනවා. ඉතින් සිකුරාදා සෙනසුරාදා ඉරිදා වගේ දවස්වල හුඟක් වෙලාවට ගෙදර නැහැ. සංගීත සම්දර්ශන වලට සහභාගි වෙනවා. එතකොට පාසලේදී කොහොමද මේකට ලැබෙන ප්‍රතිචාර? පාසලේ අකමැති. මං හිතුවා කිසිම ඒගොල්ලන් වේදිකාවේ එතකොට පත්තරවල සංගරාවල රූප වැඩ යනවනේ පින්තූර. ඉතින් මේ ඒවලට මේ ඉස්කෝලෙන් කැමති වුණේ නැහැ. උනා දෙකුත් නැහැ. ඈ අවස්ථා නොදීන්නේත් නැහැ උනා. නැහැ අර ඒගොල්ලන් මේ ඉස්කෝලේ ඉතින් කැමති වුණේ නැහැ. ඒගොල්ලන් හිතන්නේ ඉතින් මේ මං හිතුවක් කාලෙට හිතුමතේට මේ වලට සහභාගි වෙනවා දෙමව්පියන්ගේ අකමැත්ත පිට කියලා. එහෙම නැහැ. ඉතින් අප්පච්චිමට ගොඩව කරා. කොහොම නැත් ඒ කාලය තුල මේ කලාවට ඒ තරම් අවස්ථාවක් තිබුණෙත් නැහනේ. නිකන් හිතුවක් කාර වැඩක් වගේ. වගේ තමයි හිටියේ. ඔව්. ඉතින් දැන් ඒත් අනිත් එක තමයි පාසල් කටයුතු අතපසු වෙයි කියන එක පාසලට තිබෙන ඇතිනේ. ඉතින් ඉතින් මට අමතර එහෙම ටියුෂන් පන්ති එහෙම එහෙම යන්න බැරි වුණා. හරි දුක තීතන වෙලාවල් තියෙනවා. මොකද සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ළමයි හැමෝම සෙල්ලම් කරන කාලයක්නේ. මට එහෙම හම්බෙලා නැහැ. ඒ කාලේ මොකද කරන්නේ? ඉතින් සංගීත සම්දර්ශන යනවා. එක්ක රත්නපුරේ කියයි, එක්ක මනුවර කියයි. ඉතින් යනවා. ඉතින් අක්කල නංගිල යාළුවෝ හැමෝම සෙල්ලම් කරනවා. ඉතින් ඒ දවසට පුල් කට සෙල්ලම් කරනවා කියනවා. ටින් එහෙමනේ හැංගි මුත්තම් කරනවා. ඒගොල්ලන් සෙල්ලම් කරනවා මම බලාගෙන. නැකතට කිරි බත් කාලා ඒගොල්ලන්ට අතවනල මගේ වැඩේට පිටත් වෙනවා. ඉතින් හරි දුකයි ඒක. දැන් ඔබ කිව්වා මා එක කලින් මේ ඇත්තම මේ පෞලක චිනඩත්වටත් ඔබේ මේ මාදායම ලගපත්ත කියලා. අනිවාර්ය වුණා. ඒ කියන්නේ මගේ අප්පච්චි අම්මයි වෙන් වුණා. එතකොට හුඟක් ඒවා මට තමයි කරන්න පවුලේ කටයුතු. මං හිතනවා කලාව ඔබට ජීවිතයට හොඳ අරුතයක් දීලා තියෙනවා. ඔව්. එහෙමනම් අපි ඊළඟට තෝරගත්තු ගීතය. දැන් ඔබේ හඬ ළමා ගායිකාවක් වෙලා ඉඳලා ටික ටික වියපත් වෙනවා. ඊළඟ කාලෙට යනවා. ඔව්. ඒ හඬින් අපි ගීතයක් අහමු. මිච්චික ඕනේ. දැන් මගේ ගීත හතරට පස්සේ මම ටිකක් ඒ තරුණ වියත් ඉක්මෙලා මැදිවියටත් එන්න ළඟදී තමයි කිව්වේ. එතකොට මාව ළමා ගායිකාවක් වශයෙන් හැමෝම අඳුනගෙන හිටියේ. එතකොට හිමිසිරි හල්පිට මහත්මයා මට මේ ගීතය දීලා කිව්වා දමයන්ති මේ ගීතය ගායනා කරන්න ඔයා මේක කඩයිමක් තියාගන්න කියලා. මේ කියන්නේ අර තරුණ ළමා ගායිකාව තරුණ ගායිකාවක් කරන්න මේක කියන්න ඔයාට ඒක හොඳ අත්වැලක් වෙයි කියලා. ඔව් ආම ගීතය. මල්
ආරංචි දෘෂ්ටි විශේෂඥයෝ ඕනෑම වර්ගයක ඇස් කන්නාඩි සහ අව කන්නාඩි සෙට් කන්නාසුළු වට්ටම් සහිතව මිලදී ගන්න හොඳම තැන. ශ්‍රවණ උපකරණ මිලදී ගැනීමටත් අලුත් වෙඩියා කර ගැනීමටත් කර්ණ සංකබද්ද සැත්කම සඳහා උපදෙස් සහ උපකරණ සැපීම ඇතුළු විශිෂ්ට ගණයේ සේවාවන් රැසක් ඔබ වෙනුවෙන්. වික්‍රමාරච්චි දෘෂ්ටි විශේෂඥයෝ අංක 436 high level පාර දෙල්කඳ නුගේගොඩ දුරකථන 01122824646 0772383699 गीते गायना कले गायन शिल्पी कौद कि अभ्य हाँ सुनील लेदर सिंह गुणदास कपुगे विक्टर रत्नायक पिलितर तुणेन निवृति पिलितुरा यात्रा तुर दिन तेन मे दुर्क नेट कथा कल निवृति पिलितुरा अभी लबा दिन निवृति पिलितुर लबा दुन हम अब विक्रमाराज्य दृष्टि विशेषज्ञ पेल पंदा सकना त्याग वाउचर अनिवार्य लभन इतनी मे गीते हादि අපි දමයන්ති ඒකනායක අධේ අපේ සඳුන් නරණ ආරාධිතා මුත්තේ දැන් මේ සින්දුව ඇහෙද්දී ඇත්තරම හඬ කොහොමද වියපත් වෙන්නේ කුඩා කාලේ ඊට පස්සේ තරුණ වියේ ඊට පස්සේ ක්‍රමෙන් ක්‍රමෙන් හඬ මෝරගෙන යනවා දැන් මේ කඩයිමක් තමයි ඔබේ ගීතේ මේ ගීතේ ලැබුණු ප්‍රතිචාර කොහොමද මේ ගුවන්විදුලියේ මේ මේ ඊට පස්සේ මේ ඔය මම මේ මුඩුලුව ලැබුණ विनाश नुवे के सीढ़ी पट्टे अपनी खुद करा एक मके महत्या तम एक विदंग कर लखरे मम गुडा खाल के गीत वल्ट सहभाग्य किस बंदे अपने विवाह हिम पद से मम्मा तेरे पाजी थू न එතකොට ගීත මුකුත් විවාහයෙන් පස්සේ මුකුත් දේවල්ට මේ කියන්නේ මේ සංගීතමය වැඩසටහන් වලට සහභාගි වුණාට මේ වේදිකාවල ගීත ගායනය කරන්න එහෙම ගියේ නැහැ මොකද මම ඒ වෘත්තියෙන් ගුරුවරියක් වුණේ හින්දා මාතලිට ගියා ඒ හින්දා මේ මහත්මයා මගේ මේ මහත්තයා විඳන් කළා මේ කැසට් පටියක් කරා ඒකේ ඔක්කොම සංගීතවත් සංගීත නිර්මාණ කරේ සරද්දී අල්විස් මහත්මයා जीवित කලින් ඔබේ පියා ඔබ සමග ඇවිල්ලා ඔබට වියදම් කරගෙන ඉදිරියට අරන් ගියා. ඔව්. ඊට පස්සේ තමයි ඔබේ ස්වාමියා. ඔව් ස්වාමියා. ඊට පස්සේ වෘත්තින් ගුරුවරියා. ඔව්. ඒ ගුරු වෘත්තියට පෙළඹුණේ කොහොමද? ඊට පස්සේ කොහොමද පාසල්වල අධ්‍යාපන ලැබුණේ? ඒ ටිකත් පොඩ්ඩක් අපි කතා කරමු මේ අවස්ථාවේ. මම මේ සංගීත ගුරුවරියක් නෙමෙයි. මම විශේෂ දරුවන් වෙනුවෙන් විශේෂ පුහුණු ලැබපු ගුරුවරියක් වශයෙන් තමයි වැඩ කරේ මේ ඒ කියන්නේ මේ මානසික ආබාධිත දරුවෝ ඔව් ඒ දරුවන් උදෙසා තමයි විශේෂ පුහුණුවක් ලැබුවේ මේ ඉතින් විවාහපත් උනේ විවාහපත් උන ගෙදර ඉතින් ස්වාමී හම්බුනේ කු විදිහට තමයි අපි මේ යාළු වෙලා ඔව් යාළු වෙලා කොහොමද අවස්ථාව ලැබුණේ ඈ මගේ ස්වාමී පුරුෂයාගේ මේ मल्ली अपे हुंद हितवत पौले हितवते कु मल्ली ते योजना करा मे अपे आय्या यठ हुंद किने केरा इट वाज से आई थिंक अपे मुलुके तर मे ताता उने या तमे ओ पेरे संसारे पता गनापु किने आदरेन जीवत छ किने මම හිතන ඔබේ නිතර කඳුළු උනන අවස්ථාව මම ඒ අවස්ථාව ගැන කතා නොකර ඉන්නත් හිතුවා පස්සේ මම හිතුවා කතා කරන්න ඕනේ කියලා. දැන් ඊට පස්සේ ඔබට හොඳ දරුවෙක් ඉන්නවා. දරුවා ගැන තමක් කිව්වොත් පුතත් සංගීත සම්බන්ධයි. එයා මේ සවුන්ඩ් ඉන්ජිනියරින් සවුන්ඩ් රෙකෝඩින්. ඔව්. ශබ්ද පරිපාලන ඉන්ජිනේරුවෙක් වෙන්න.
පුතාගේ නමත් සඳහන් කළා. ධනජේක නායක. ධනජේක නායක. මං හිතනවා කලාකේතට එක්කුණු තවත් හොඳ කලාකරුවෙක්. ඉදිරි අනාගතේ හොඳ වාසනාවන්ත දරුවෙක් විදිහට හොඳ ගමනක් යන්නට ඔහුට හැකියාව ලැබේවි. හරි හොඳ පුතෙක්. ඔව්. හොඳ දරුවෙක්. දරුවෙක්. ඔව්. ඒ ආශිර්වාදේ මවගේ පියාගේ ආශිර්වාදේ දරුවට ලැබෙනවා. ස්වාමිය වියෝ උනේ දැන් වසර පහමාරක් විතර වෙනවා. ඊට අපි පදිංචිට කොළඹ ආවා. පුතා වැඩිදුර අධ්‍යාපනය කරන්න විදේශගත වෙන්න හිටියත් ඒක යන්න හම්බුන්නේ නැහැ. ඊට පස්සේ දැන් එයා කොහොමද විවාහ ටික කරලා දැන් ඉතින් ශක්තිය ධීරිය තියෙනවා නම් කාන්තාවකට මවකට මවක් පිරිඳක් විදිහට ඒ වගේම කාන්තාවක් විදිහට සියලු ජය ගන්න පුළුවන්. සියලු දේ ජය ගන්න පුළුවන්. ඔබට ඒ ශක්ති ධීරිය තියෙනවා. ඒ ශක්තිය තුළ ඒ ධීරිය තුළ දරුවටත් ඔබේ ආශිර්වාද ලැබෙනවා. ඉදිරියට යන්න ඔබට ශක්තිය තියෙනවා. ඊළඟට අපි තෝරගත්තු ගීතය අහමු. නන්දා මාණි ගයන ගීතය ඔබ තෝරගත්තේ. පෙරදා මහරේ. විශේෂ හේතුවක් තිබුණාද මේ ගීතය තෝරගන්න? නන්දා මාණි මහත්මියගේ මන් සංගීතය හැදෑරුවා. මගේ සමකාල මිත්‍රයෝ තමයි මේ ඩයන් විතාරණ, දීපිකා, ප්‍රදර්ශනී, වසන්ති. අපි ඔක්කොමලා තව හිටිය ගොඩක් යාළුවෝ. ඒගොල්ලන් තමයි අද ශ්‍රේෂ්ඨය රැඳිලා ඉන්න කට්ටිය. ඉතින් මිස්ටර් මං ගොඩක් ආදරෙහින්ද ඒ සින්දුවටත් ආදරෙහින්ද මං අද එක තෝරගත්තා. අපි හැම ගීතේ සමග සඳුන් අරණ ගීතය තුළින් ජීවිතය දැකින මේ ආදරණීය හෝරාවේ අද ඔබ සමග කතා බහ යෙදෙන්නේ දමයන්ති ඒකනායක.
අපිට මතක ළමා ශිල්පිනියක් විදිහට ගායන ශිෂ්ටට පිවිසින කාලේ. ඉතින් මේ පුංචි හඬ දැන් වියපත් වෙලා තරුණ හඬකින් ගී ගයනවා. දැන් එන්න එන්න අපේ වැඩිහිටියලා ඒ අතරින් සංගීත ශිෂ්ට තුල තමත් ඉන්නවා. ඔව් ඊට පස්සේ දැන් ඔබේ ජීවිතේ ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරනවා නම් දැන් ඔබ මොනවද දැන් ගුරු වෘත්තියනොත් නික්මෙන්නේ? නෝ දැන් උෂ්ටාම අරන් ඉන්නේ. කලාශේෂ්ඨ යමක් කරන්න කල්පනා කරන්නේ නැද්ද? කලාශේෂ්ඨි මං ගීත කීපයක් අපව ඒ පටිගත කරන්න ලෑස්ති කරගෙන ඉන්නේ. දැන් පුතාගේ සහයෝගය පුතාගේ සහයෝගයෙන් එයා මට ඒ වැඩේ කරලා දෙන්නම් කියලා එයා කියලා තියෙනවා. මේ දවස්වල හරි කාර්ය බහුල එයා. ඒගොල්ලන්ට ගොඩාක් පටිගත කිරීම තියෙන ඉඳ දින යොදා ගන්න බැරි අපහසුතාවයක් තියෙනවා. මොකද වැඩ කරන ආයතනේ? සඳරු ගම්බගේ කියලා එයාගේ මේ ආයතනය සාග කියලා තමයි කියන්නේ. ඊට මේ අමතර දැන් මම ගුරු මම පුහුණුම් උපදේශිකාවක් පුහුණුම් පන්ති කරගෙන යනවා. ඉතින් මේ දැන් රටේ තියෙන තත්ත්වෙහිඳ මේ දර්ශන එතෙහිඳ දැන් ගීත තෝරද්දී ඔබ එකපාරටම කිව්වා මේ දයන් විතරණගේ ගීතිකුත් අපි තෝරගන්න ඕනේ කියලා. විශේෂ හේතුවක් තියෙනවද? ඔව් විශේෂ හේතුවක් කියන්නේ දැන් ඔගේ ඔය ගීතේ ලිව්වේ අයිරංගනි මත්තුම් බණ්ඩාර දයන් විතරණගේ ගායන ගීතේ. ඔව් ඔව් දයන් විතරණ ගායනා කරන ගීතේ සිත්තම් කරමින් මනසීරු අයිරංගනි මගේ හොඳ මිතුරෙක්. එයත් මේ වැඩසටහන සම්බන්ධලා හිටියද? ඒතර මේ අයිරංගනි ගීත දියනින්ද දයන් මගේ මිතුරෙක්ින්ද මං අයිරංගනිට මේ දයන්ව හඳුන්වලා දුන්නා. ඊට පස්සේ ඒගොල්ලන් දෙන්න හරි හිත මිතුරන් වෙලා ඉතින් ඊට පස්සේ ඒගොල්ලන් කතා කරලා ওই සිත්තම් කරකින් දීලා ඉතින් කැසට් පටියේ නමත් සිත්තම් කරමින් කියලා තමයි. ඔව් දයන් විතරණ ගයන අයිරංගනි මත්තුම බණ්ඩාර රචනා කළ ඔබ තෝරාගත්තු ගීතය දමයන්ති ඒකනායක තෝරාගත්තු ගීතය සඳුන් අරණට දැන් අපි අහමු. Thank you.
භවයෙන් භවයේ අහිමිව හිමිවන නොපිරු පාරමිතාව සිංහ සමග සඳුන් අරණ හතරයි විනාඩි 57යි දැන් තවත් විනාඩි 3ක පමණ කාලයක් තියෙන්නේ දැන් අපි යොමු වෙන්නේ අද ඇසු ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීලා වාසනාවන්ත ජයග්‍රහකයා කවුද කියලා අහන්න ඔව් රසික ඔව් වෙනදම වගේම අපිට ගොඩ දෙනෙක් කතා කළා මම හිතන්නේ අපි අමතක වෙලා නැහැ නෑ නේද ඒ අතුරින් ප්‍රතිසතිවන්ත වෙමි ඉස්සෙල්ලා අනිවාර්යෙන් ඒ අතුරින් වාසනාවන්තයෙක් කියන්නේ අද ඒ තමයි රත්නබන්දු මහත්මයා කඩුවෙල ඉඳන් අපිට කතා කළේ කඩුවෙල රත්නබන්දු මහත්මයා ඔබ තමයි අද වාසනාවන්තයා කාලයකට පස්සේ වාසනාවන්තයෙක් බිහි වුණා ඉතින් ඔබට අපි සුබපතන ඒත් එක්කම වික්‍රමාරච්චි දෘෂ්ටි විශේෂඥන්ට රුපියල් 5000ක් වටිනා තියාකු වවුචරය ඔබට ලබා දෙන්න පුළුවන් අපි අතාකාලෙදි ඒකට සූදානම් වෙනිනවා ඉතින් අද වැඩසටහනේ නිෂ්පාදන භාරයේ ඒ වගේම හඬ අර ගීතයට පිරිවදනක් ඉදිරිපත් කරපු හඬ CRI ප්‍රධාන පාලක මැදිරියේ ප්‍රධාන ඉංජිනේරු රසික අධිකාරි නිෂ්පාදන භාරයේ සමග ශබ්ද පරිපාලනයේ අධීක්ෂණ වෙළඳ වගේම CRI ශ්‍රී ලංකා වැඩසටහන අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී ශිලරත්න සෙන්ඩා ඉතින් අවසාන වශයෙන් මම ඔබෙන් අහන්න කැමතියි විශේෂයෙන් කියන්නට ඕනේ මේ වැඩසටහන ඔබ සම්බන්ධීකරණය කළේ අපේ සහෝදර නිවේදක ගාමිණි මිරින්නගේ කීපවරක් මට සිහිපත් කළා ඔහුටත් අපි ස්තුතිවන්ත වෙනවා ඔබට හැඟෙන්නේ මොකද අද වැඩසටහන එතන මිතා සතුටෙන් ඔබ ඉදිරිපත් වුණා මොකද හිතෙන්නේ සතුට ප්‍රකාශ කරන්න කොයි ආකාරයෙන්ද ඉතින් මාලිනි මහත්මිය මට අපේ මුහුදු පොතෙන්නේ හම්බුනේ එහෙමයි ඔව් නේද මං හැමදාම ඉතින් මගේ මුහුදු පොතේ ඉන්න හැම විතරයකටම සුබෝදෑසනක් කියලා සුබපතන එතකොට එතුමියත් ඒ අතරේ හිටියා ඒ ඇහැඳුනුකම මගේ තිබුණා ගොඩක් හිතේ එතකොට මේ ගාමිණී මහත්මයත් සම්බන්ධ වෙලා ඉතින් ඔබතුමිය මට අද මුණ ගැසුණා හරිම සන්තෝෂයි ඇත්තටම මම ඔබව දැක්කේ නෑ හිතෙන්නේ මවගෙන පුංචි දරුවෙක් විදිහට දමයන්ති ඒකනාය කියලා අර පුංචි හඬත් එක්ක අපි අහගෙන හිටපු අපි ගුවන්තලේ වැඩ කරද්දී නිතර ඇහුණු හඬක් ඒ පුංචි දැරිය අද දවසේ මා ඉදිරියේ ඉන්න වියපත් අපේ ඇත්තටම අපි වගේම කාන්තාවක් ඉතින් ඔබට සුබපතනවා ඉදිරියේදී හොඳ දරුවෙක් එක්ක හොඳ ජීවිත ගමනක් යන්නට කියලා ස්වාමියාගේ වියෝව ඔබේ ඉදිරියේ ශක්තියක් කරගන්න හිතට මම හිතනවා ආදරේ ඒ සිහිවටන ඔබේ හිතේ තියාගෙන ඉදිරි ගමන් මග සාර්ථක කරගන්න කියලා මම ඔබට දිරිය ශක්තිය ප්‍රාර්ථනා කරනවා